බලයට කෑදරකම අතහැරලා ක්‍රීඩකයන් හට දිරිය දියල්ලා කොමිස් පගා නඩු කුඩු නැති කරලා සමගි වෙලා මේ අපාය හද පල්ලා මාධ්‍ය ප්‍රකාශකතුමා මම ප්‍රකාශකතුමා හැම තැනම හෙව්වා රජතුමාගෙන් කැඳවීමක් Hari-hari enang, hanikat yang Ada yama Samsung lagi nih, sama ada yama Samsung lagi. Yama Samsung tuh mani, mami hadan nih kum hari ini tetap jam balance kerja. Ayah, api dada ya ke kata agala? Aw, mana? Api yama itu mati kata agala? Memang. Nah, yang pesan tuan yang me apa ya? Atama naraka aja nih. Ikan section atak tiin. Oh, section nateng, honda mah tunak denda bertirne kala happy kumari. Ha, itiri pa iting mata nih? Nah, eh itiri paing section tunak punca mata din tirne kala. Iting itu kau mata itiri. Dekai. Ay, dekam madi deh. Makin tuh deka kagin yang dahlan nih, ha? Bukan, bukan nih. Pimuri bandar. Mereka kemana? Mereka Samsung karena kamu ini mana nih? Amma pa hada no vena ma paksiya. Mata honda ma panahap kita ini inna. Aranji, aranji rela tapi kita ini inna aja. Eh, ayah hada nih dada adik orang rahasia kemeli kerja ganda. Apa dada adik kena rahasia kerja ganda kira? Apa kira orang itu mah rahasia kerja ganda kira? කිව්වට හදන්නේ බං හැබැයි ඉතින් හැදුනොත් මන් දන්නේ හැදුනොත් මන් දන්නේ මෙයා බබා නිකම් පක්ෂ හැදෙනවනේ ඒත් එහෙමයි නියමයි අද මම ඔය කෑ ගහන්නේ දින්නේ පෙරේද උඹලා අද කෑ ගහන්නේ විමේස net එකේ බලන්නේ බලන්නකෝ සර් මේ ශේෂ්ත්‍රවල තියෙන හොඳ පුරුදු අපේ දේශපාලන ශේෂ්ත්‍රේ නෑනේ කොයි ශේෂ්ත්‍රේද බං හොඳ පුරුදු දින යන්නේ අහන්න සන්තෝසයි එහෙම වෘද්ධක් තියෙනවා කියන එක ඇයි ඇත්තම කොයිද බං ඒ හොඳ පුරුදු තියෙන්නේ මේ ක්‍රිකට් ශේෂ්ත්‍රේ කක් කියන්නේ ඉතින් මහත් වරුන්ගේ ක්‍රීඩාවක් නේ ආ එතකොට දේශපාලන ශේෂ්ත්‍රේ දේශපාලනයේ ක්ෂේත්‍රය කියන්නේ දැන් ඔය දේශපාලන ක්ෂේත්‍රයේ මහත් වරුන්ගේ හැබැයි පක්ෂ දේශපාලනයේ මහත් වරුන් එතකොට සර් මොකද්ද ඔය දෙක අතර තියෙන වෙනස මහත්තුරු මහත්තුරු දෙකම එකයිනේ ඈ නේ ශබ්ද කිරීමේනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ දැන් මහත්වරු ඇවිල්ලා මහත්වරු විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ දෙනකොට ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාව. එතකොට දේශපාලඥය ඇවිල්ලා එක එක පජාති වැඩ කරනකොට ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාව. දැන් මොකද්ද ඔය අලුත් දෙයක් තියෙනවද මොකද අමුතු දෙයක් තියෙනවද? දැන් බලන්න සර් ක්‍රිකට් ශේෂ්ත්‍රය. ඔය ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ට හිතනවා තමුන්ට ඇති කියලා. ඊට පස්සේ තනම් බෑයි කියලා. එතකොට තව ටික කාලයක් ගියාට පස්සේ හිතනවා කෙනෙක්ට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. හොඳම උදාහරණේ දිල්ෂාන්නේ. අන්න බලන්න. අන්න බලන්න. දිල්ෂාන්ට එහෙම හිතුණාට අපේ දේශපාලන ශාස්ත්‍රයේ කාටවත් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම ඇතිවීමක් නැහැ. මොකද පගා ගැහිල්ලේ ඇතිවීමක් නැහැ. කොමිස් ගැහිල්ලේ ඇතිවීමක් නැහැ. ක්‍රම සම්පාදනයේ ඇතිවීමක් නැහැ. ව්‍යවස්ථා වෙනස් කිරීමේ ඇතිවීමක් ඇත්තෙම නැහැ. දිගටම වෙනස් කරනවා. අනිත් එක වැදගත්ම දේ තමයි කොමිස් ගැහිල්ලේ ඇතිවීමක් ඇත්තෙම නැහැ නේ. ගැහිල්ලේ ඇතිවීමක් ඇත්තෙම නැහැ. එතකොට සර් දැන් ওই දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ට හිතෙන්නේ නැද්ද බෑයි කියලා? බෑයි කියලා බෑයි කියලා බෑ. උන්ට බැරි බව උන් දන්නේ නැහැ බං. එතකොට සර් තව කෙනෙකුට අවස්ථාවේ දී මේ ගුණයක්වත් නැද්ද? පිස්සු කතා කරනවද මෙයා? ඒ ගුණේ තමයි ඇත්තෙම නැත්තේ. උන්න කවුරු එක කොහෙන් හරි මතු වෙලා එනකොටම ඌව කකුල් දෙකෙන් ඇලලා අර ගෙම්බ හතර ගාක් දාලා පොඩේ ගෙවුවාගේ පොළොවටම නැට්ටම් වෙලා යන ගහලා දානවා මක බැවිලා යනම ගහලා දානවා. ඒ කියන්නේ අවස්ථාවක් ඇත්තෙම නැහැ. මෙහෙමයි ඉතින් කරලා 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 වයසට ගිහිල්ලා කල්පනාව නැති වෙලාම යන කාලට ඕන පොඩ්ඩක් කල්පනා වෙනවා තමන්ගේ පුතාට අවස්ථාවක් දෙන්න. කල්පනාව? ඔව් ඉතින් ඒකත් වෙන්නේ හැබැයි කල්පනාව නැති වෙලා යනම කාලට තමයි. ඔව් ඊට පස්සේ එහෙම බැරි නම් තමන්ගේ සහෝදරයාගේ පුතාට.
එමෙතන බාප්පගේ පුතාට එමෙතන පුංචි අම්මගේ පුතාට කොහොම හරි ලේ නෑදාකමක් තිනේකට දෙන්න තමයි කල්පනාව. එතකොට වයිෆ්ටවත් අවස්ථාවක් නැද්ද? වයිෆ්ට අවස්ථාව දෙන්න නම් ඉතින් කරලා ජනතාවගෙන් බැනුම් අහලා පීචන් වෙලා ලොන්ත වෙලා මවිල් හැරිලා නැත්තටම නැති වෙලා ගිහිල්ලා අන්තිමටම වලකච්ච ගැහුවරත් පස්සේ තමයි වයිෆ්ට අවස්ථාව ලැබෙන්නේ. ඉතිහාසෙ නම් එහෙම. ඉතින් ඒකත් ලොකු දෙයක් නෙනේ. හැබැයි ඉතින් ඒක දීමක් නෙමෙයි. මෙරිච්ච හින්දා ලැබීම. හැබැයි දේවියා අපිට එහෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. පිසු එහෙ අයත් ඔක්කොම ඉගෙන ගන්න මෙහෙන්. ඔව් ඔව්. මට එහෙ නිත්‍ය නියෝජිත කෝල් කරලා කිව්වා මෙහෙන් ගොඩාක් දේවල් තියෙනවා යන්න ඉගෙන ගන්න. වැඩි වෙලා තියන්නේ ඒ ඉගෙන ගන්න මේ නරක දේවල් වලින්. ඒ මොනවාද? ඒ මොනවාද කියන්නේ? දැන් මනුස්සෙක් උසංගිය මෙතෙන්ද තමයි ගහලා තියෙන්නේ. ෆ්ලැට් ඉවරයි. බලන්න යාම මේ බොයිලර් කුකුළු මරන ගානටනේ මිනිස්සු මරන්නේ. ඔක්කොමනම් ඉරණ්ඩමයි ඕනේ. ඉරලම දාන්න ඕනේ. ඉරලම දාන්න ඕනේ. පුංචි අම්මා. අර හෙඩිල්ල දීෂාන්. එයා ගහලා ගහලා නියමිත කාලෙදි තරුණයන්ට බාර දීලා ගියා. කොච්චර හොඳයිද? නැත්තම් අනේ ඒකනේ කියන්නේ බාර දීලා ගියා. හැබැයි මේ නම් බාරගන්නේ. බදාගන්නමයි හද. මටත් ඉතින් බාර දෙනවා නම් අපි නිසි කාලෙදි නැවත දෙනවා. හරි එහෙනම් මහරජතුමාට කියන්නම් බාර දෙන්න ඕනේ නැහැ කියලා. මොකද ආපහු දෙනවනේ. හරි ඉතින් ඉස්සෙල්ලා දෙන්න එපා. දෙන්න දුව මොනවදනේ බාර දෙන්නේ. පුංචියා මම මේ ඩඩත් එක කතා කළා නේද? ඔව්. කියන්නකෝ. අපි රජතුමාත් එක්ක සාකච්ඡා කළා. දේවිය මේවා ඉඳන් මෙහේ අපායට කියන්නේ අටමහ නරක ආදිය කියලා. ඒ කියන්නේ සෙක්ෂන් 8ක් තියෙනවා. ඒ සෙක්ෂන් 8ෙන් 3ක් බාර දෙනවා අපේ යමසන්ට පුතාට. මේ එතකොට මේ මේ සෙක්ෂන් 5 ඉතුරු දෙයි. ඒකද මට හම්බෙන්නේ? නැහැ. ඒ 5න් 3ක් බාර දෙනවා අපේ හැපි කුමරිට. ඔව්. මට මේ ඊට පස්සේ දෙකයි ඉතුරු වෙන්නේ. ඔව්. ඒ දෙක බාර දෙනවා ඔබතුමියට. මේ මගේ දෙකක් අහගන්න එපා. මට ওই දෙක දෙක නම් පුරුදු නෑ. මට ඔක්කොම ඕනේ අටම ඕනේ. ඔක්කොම බදා ගන්නවයි ඕනේ. ඔක්කොම බදා ගන්නව නත්තරින්ද කැමතිම නෑ. අඩුම තරමින් අර එහෙ දිල්ශාන්ගේ පාඩමක් කියන ගන්න එපා. යනවන මෙතනින්. මට මේ සියල්ලම ඕනේ. උන් කියම්ම නම් කියයි. මේක රාජ්‍ය නියෝගයක් රජතුමාගේ නියෝගයකට ඇදගෙන යන්නේ වෙන මොනවටවත් නෙමෙයි. ඇදගෙන එන්න කියලා? ආ ඒකටනේ මාධ්‍ය ප්‍රකාශක කරලා තියෙන්නේ. ඇදගෙන යන්න තමයි. එතකොට රජතුමා පැත්තකට වෙලා ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශක වැඩේ ඇදගෙන යනවා. කටින් මට නම් මේ කට කපලා දාන්න හිතිලා තියෙන්නේ. බුරු කියනවා කියලා උන්ට තොහොම කියන්න පුළුවන්ද? එකම දේ නැවත නැවත කියන්න වෙලා. ඒකට තමයි බං මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරන් ඉන්නේ. අම්ම බල්ලා මම මේ සියලු දේ අත්හැරලා දානවා. අත්හැරලා දාන්න? බලාගෙන නීතිය ක්‍රියාත්මකයි. නෑ 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 නෑ. රජතුමාගේ බෑනට නීතිය වළංගුනේ. බෑනනේ. බෑනා කියලා නෑ. නීතිය ක්‍රියාත්මකයි. එහෙත් එහෙමයි. එහෙත් එහෙමද? අර වන විනාශ විනාසද? අන්න වූ අද උදේ කොමිසමටම කැඳවලා මේ මට කතාවක් මතක් වුණා. ආ කියාංක බලන්න. හොරාගේ අම්මගේ පේන අහනවා. ආ වෙන මොකුත් මතක් වුණ නැද්ද? මතක් වුණා. ආ කියාංක තව කතාවක්. නඩුතා මුද්‍රුවන්ගේ බඩුතා මුද්‍රුවන්ගේ. දැන් මේ උඹේ කතා අපේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියාංක? සම්බන්ධතාවයක් නෑ අනේ නිකන් ඔහේ කටටාවට කියලා දැම්මා. හැම මකුලෙම සම්බන්ධතාවය හොයනවනේ මෙයා. යන් අයියේ පරක්කු නරජතුමා බලන්න. මට මාධ්‍ය මල්ලි හම්බෙන්න ඕනේ. මාධ්‍ය මධ්‍යස්ථානයට එන්න. අවසර මහරජතුමනි. ඔව් දැන් මාධ්‍ය ප්‍රකාශක ආවහම ඔබතුමා කියන්න ඕන දේ කියන්න යන්න. යාලව කියවන්න. හරි මොකද්ද මම කියන්න ඕනේ? කියන්න ඕනේ මේකයි.
ඇත්ත මේකය නැත්ත මේකය නමුත් උඹ කියන්න ඕනේ මෙන්න මේකයි කියලා පහදලා දෙන්න. අරේ මට ලැජ්ජයි බෝ කියන. ඒ තුමා මොකට ලැජ්ජ වෙන්නේ? මේ කියන එකට ලැජ්ජ නැත්නම් මහරජු මොකට ලැජ්ජ වෙන්නේ? අවසරයි ස්වාමීනි මෙන්න ලැජ්ජන ආවා. පස්සාන් දාසකට බුදුවන් යම රජතුමනි. ඔව් මහත් ප්‍රකාශක. කහපාට කොණ්ඩේ සැලෙනා නිල්පාට සලු පීලි දරනා රතුපාට බෝඩරය දිලෙනා ඒ කොළපාට පේන්න නෑනේ කොළපාට තියෙන ඇතුලේනේ ආ කොළපාට ඇතුලේ සංගවා තිබෙනා යම රජුරු මාමා සොඳිනා ඔය කිව්වේ ප්‍රසස්ති ගීයක්. ඒ ප්‍රසස්ති ගීය කියනකොට මට මාර කික් එකක් ආවා. බැයි මහරජතුමනි පරිස්සමෙන්. ඇයි කියන්නේ ඔය වගේ ප්‍රසස්ති ගී අහලා කික්කේ ගත රජ කෙනෙකුට වෙච්ච දෙයක් නැතෝ කියන. අවසර යම රජතුමනි දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕනේ? මම කියන්න. මං කියන්නේ. හා මේකයි. දැන් අපේ මහරජතුමා ඉන්නවනේ එතුමාට ඕන කරලා තියෙනවා. හරි මං දන්නවා ඔබතුමා කියන්න නැද්ද. මං කියන්න. දැන් ඔබතුමා කියන්න යන්නේ අපේ යම රජතුමාට මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මෙහෙම අදහසක් පහළ වෙලා තියෙනවා. දැන් ඒ වෙනුවෙන් මෙන්න මෙහෙම දෙයක් කරන්න කල්පනාව යොදවලා තියෙනවා. දැන් ඒ දේ කරගෙන යනවා. උඹ ඒව නොකිය වෙන මොන හරි කියපන්. හරිද? හැබැයි ප්‍රතිවිඥානෙ තියෙනවනේ. ඒකනේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ. ඒත් එහෙමයි. කෙල්ලේ අර එහා පැත්තේ බිත්තිය අර තියෙන්නේ. ඔව්. අන්න ඒකේ තව පාරක් තීන්ත ගන්න. අපි යෝගි තුන් පාරක්ම ගෑවනේ සර්. ගෑවට ගැහුවමදි. ගැහුවමදි. අනිත් එක මේ 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 බඩමුට්ට ඔක්කොම අප්ඩේට් කරන්න. අපි මේවා කීසරයක් නම් අප්ඩේට් කරාද? මේවා අප්ඩේට් කළාට මදිනේ මගේ account එක අප්ඩේට් වෙන්න එපයි. ඒක සෝනේ. ඕ අපේ සර්ටත් කිසි ඇතිවීමක් නැහැ. ඒත් එහෙමනේ. අපායි දෙවර. නැත්තම් දැන් අපායේ රජුරු ඉන්නවනේ. ඇතිවීමක් නැහැ. රජාගේ කලින් දේවිය. එයාටත් ඇතිවීමක් නැහැ. දැන් ඉන දේවියටත් ඇතිවීමක් නැහැ. පුතාට ඇතිවීමක් ඇත්තෙම නැහැ. දුවට ඇතිවීමක් නැහැ. දුව බඳින්න එකෙක් ඉන්නවා. ඌට ඇතිවීමක් නැහැ. පුතාගේ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. උන්ට ඇතිවීමක් ඇත්තෙම නැහැ. හැබැයි සර් ඔය මොන දේ වුණත් මේ දිලුයි දේශපාලඥය අතර සම්බන්ධකමක් තියෙනවා. ආ දැන් ඔයා කියන්නේ මේ අපේ දේශපාලඥයෝ වගේ දිල්ලත් නරක වැඩ කරනවා කියලාද? අයියෝ මොනවද මෙයා දන්නේ? දේශපාලන දැනීම බින්දුවයි. එතකොට මේ අපේ දිල්ල වගේ මෙහෙම මැදර බැල බෝලර ගහනවද? අයියෝ දේශපාලඥයෝ ගහන්නේ හතරකොන පැරලා මැදට හතරකොන පැරලා ගහන්නේ. අන්න ගැහෙන්නේ දිල්ල කොහෙද ඒව ගහන්නේ? ඒගොල්ලන්ට අපේ ඩිල්ලට වගේ ඩිල් ස්කූප් නෑනේ. ඩිල්ලා ඩිල් ස්කූප් එක ගහන්නේ මේ ඔලුවට උඩින්නේ. හැබැයි අපේ දේශපාලඥින්ටත් තියෙනවා ආවේණික ගැහිල්ලක්. ඒක ගහන්නේ යටි. ඊ යටි? ආ. ඒකට කියනවා මොකද්ද? ඒකට කියන්නේ ඉතින් එහෙම කියන්න බෑ. ඉතින් අර කකුල් දෙක අස්සෙන් ගහන ඉඳ වෙනම නමක් තියෙනවා. අපි ලැජ්ජබෑට හැදිච්ච කොල්ලෝ ඕවා කියන්නේ නෑ. අනික් කාරණේ තමයි පාදයක් පිත්තක් පෙරට තබලා ආරක්ෂාකාරී පියවරවල් අනුගමනය කරන එක. එක වැදගත්. දේශපාලනේ මොන ආරක්ෂා කරගන්නද සර් පාදයක් පිත්තක් ඉදිරියට තියලා? ඇයි යාළු මිත්‍රේ හොරකම් කරන එක හොරු? මොන ආරක්ෂා කරගන්න එපයි. මොනවද දන්නේ මෙයා? ආ ඊගාවෙ. හා ප්‍රතිවාදීන්ගේ, ඒ කියන්නේ ප්‍රතිපාක්ෂිකයන්ගේ කඩළු දවාගෙන. දවා ගැනීම? ඔව් ඒ දැක්කලා නැද්ද? ওই TV එකේ තියෙන TV කියන සාකච්ඡා, දේශපාලන සාකච්ඡා. මගේ අම්මෝ ඒ වගේ දවා ගන්න දඟලන්නේ හැටි පුදුම දවා ගැනීම. මේ බලන් ඉන්න අපිවත් දැවෙනවා, අළු වෙලා යනවා. කඩළු දවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ආ ඒ කොහොමද සර් මෙහි බෝල දාලද? නෑ. දේශපාලඥ බෝල දාන්නේ නෑනේ. දේශපාලඥ දවා ගන්න දාන්නේ සල්ලි. ආ
මටනම් ඇත්ති වෙලා තියෙන්නේ ගිනිවන්ස මහත්තයා. මම මේ ඔක්කොම අත්හැරලා දානවා. මාධ්‍ය ප්‍රකාශකතුමා අත්තර දැමීම පසු තැවිල්ලට මුලයි. මගුලක් කතා කරනවා. අත්තර දැමීම සැපතට මුලයි කියලානේ කියන්නේ. ඒ ඉතින් වෙන වෙන කටයුතු වලදීනේ. දැන් මේ පාලන කටයුතු වලදී එහෙම බෑ. බදා ගැනීම තමයි සැපතට මුලයි කියන්නේ. බදා ගැනීම සැපතට මුලයි? ඒ කොහොමද? ඕන් අහගන්න. දැන් එක් පුද්ගලයෙකුට ඇමතිකම් පහක් අය පෝට්ටු කළා අමාත්‍යංශ පහක් බාර දෙනවා. අනේ මේ මෙච්චර වැඩි මට කරගන්න බෑ. ඕගොල්ලින්ද එකක් ගන්නම් කියලා ගන්නවද? නෑ. නෑ. අර ගොඩම බදා ගන්නවා. ඊට පස්සේ දැන් ඔය අමාත්‍යංශ පහේම අවුරුදු පහක් ඉන්නවනේ. ඒ ඉන්නකොට කොමිට් ගහලා එහෙන් මෙහෙන් දැල්බරි දාලා හම්බ කරගන්නවා පඩි ගන්නවා. ඈ දැන් පහෙන් පත් දෙන පෙන්ෂන් එක අනේ මට හම්බෙච්ච තියෙනවා පඩි ගත්තේවා තියෙනවා කොමිට් ගහපුවා තියෙනවා කියලා එපා කියනවද? බදා ගන්නවා. ආන් ඒක තමයි මේකෙදි බදා ගැනීම සැපතට මුලයි කියන්නේ. ඒ වුණාට මට නම් එපා වෙලා තියෙන්නේ. මම මේ ඔක්කොම අත්හරිනවා. මට ඇති වෙලා ඇත උන්ට නම් ඇතිවීමක්ම නැත බලයටම මයි හිත එයි අපායේ විනාශෙට මුල. මම මේ හදවතින්මයි කිව්වේ. මාධ්‍ය ප්‍රකාශකතුමා හදවතින් මේ දේශපාලනය කරන්න බෑ. දේශපාලනය කරන්න ඕනේ මොලෙන්. එහෙත් එහෙමයි.